මම කුසුම්සිරි දසනායක සලුපිලි වෙළඳ සංගමය පමුණුව මහරගම සභාපති. ඇත්තටම අපි පළමුවෙම මාධ්‍ය සාකච්ඡාව තියන තීරණය කරේ රජයේ විසින් මේ විදුලි බිල සම්බන්ධව ගෙන තියෙන තීරණය සම්බන්ධවයි. 22%කින් විදුලි බිල අඩු කරලා තියෙනවා. ඒක අපි වගේ ස්වයං රැකියා කරන සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලොකු සහනයක්. ඇත්තට මේ පිළිබඳව තීරණය ගැනීමට අපි ස්තුතිවන්ත වෙනවා රජයට. ඒ වගේම මේක ඡන්ද කාලයක් නිසා ඡන්ද වෙනුවෙන් කරපු දෙයක් නම් මේක ඒ තරම් ලොකු වටිනාකමක් නැහැ. ඇත්තටම ජනාධිපතිවරණයට 22%කින් අඩු කරලා ආයිත් ඒගොල්ලෝ දින්නට පස්සේ මහමැතිවරණයක් ආවට පස්සේ ආයි 50%කින් වැඩි කරලා ආයි 20%කින් අඩු කරන එකේ තේරුමක් නැහැ. මේක ස්ථාවරව කරගෙන යන්න පුළුවන් නම් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් අඩු කරලා, නාස්ති අඩු කරලා, ඇමතිවරුන්ට යන වියදම් අඩු කරලා ඒවා පාලනය කරලා සමස්ත රටේ මේ වගේ ස්වයං රැකියා කරන ව්‍යාපාරිකයන්ට මේ ලාභය ලබා දෙන්න පුළුවන් නම්, මේ පහසු ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඇත්තටම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ලොකු දායකත්වයක් වෙනවා ඒක. මොකද ස්වයං රැකියා වැටෙන රටේ ආර්ථිකය කඩන් වැටෙනවා. මොකද විදේශවලින් නිෂ්පාදනය කරපු බඩු ගේනවට වඩා අපේ රටේ ශ්‍රමිකයන්ට මේ රැකී රක්ෂා කරගන්න මේ වීදම අඩු කරගෙන, නිෂ්පාදන වීදම අඩු කරගෙන රටේ නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් නම් ඒක රටේ ලොකු සහනයක්. බොරුව වංචාව නැතුව අවංකවම මේ වැඩේ කරා නම් අපි රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ විදුලි බිල විතරක් නෙවෙයි, නිෂ්පාදන වීදම්, මැෂින්, ඒ කියන්නේ ගන්න අමුද්‍රව්‍ය, රෙදිපිලි, බොත්තන්, නූල්, ඒ හැම දෙයක්ම විල තෙගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙච්ච එකට පොඩි හෝ සහන ආධාරයක් වෙනවා. මේ කර්මාන්තයෙන් ඉවත් වෙන මිනිස්සු වැඩි. දැන් මේක අඩුම ගන්න අපි රඳා පවත්වාගෙන යන්න හරි මේ සහනය ලොකු දෙයක්. ඒ නිසා අනිද්‍රව්‍ය ගැනත් පොඩ්ඩක් බලන්න පුළුවන් නම් පමුණුව වෙනුවෙන් ලංකාවේ සමස්ත රෙදිපිලි කර්මාන්තය කරන මිනිස්සු වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. පමුණුව කිව්වහම ලොකු කර්මාන්ත නෙමෙයි, එහෙම කරන ඇත් ඉන්නවා. වැඩි බහුතරයක් ඉන්නේ මේ කැස්බෑව, මහරගම, හෝමගම, කඩුවෙල මේ ආසනවල ඉන්නේ මැෂින් දෙකක් තුනක් තියාගෙන මහන මිනිස්සු. ඇත්තටම ඒ මිනිස්සු මේ ලියාපදිංචි ආයතන නෙමෙයි. ඒගොල්ලෝ මැෂින් එක ගන්නෙත් කනකර බඩු උගස් තියලා. ඉතින් ඒ වගේ අයට මේ ලියාපදිංචි කරලා ඒ ලොකු දේවල් කරනකොට ඒ බිල් හදන්න අපිට ඒක කියන්නත් බෑ. ඒ මිනිස්සු කරගන්න වත්කමකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ ස්වයං රැකියා කරන මිනිසුන්ට සහනයක් දෙන්න, ග්‍රාම සේවක මට්ටමින් හරි ඇවිල්ලා බලලා කරලා හරි ඒ විදිහට සහනයක් දෙන්න. ඒක ලොකු සහනයක් වෙනවා රටේ නිෂ්පාදන ක්‍රියාවලියට. මොකද මේ පමුණුවෙන් තමයි මුළු ලංකාවටම ඇඳු නිෂ්පාදනය කරන්නේ 80% විතර. එතකොට ඒ මිල ගණන් හරියට පාලනය වෙන්නේ ඔය විදුලි බිල අනිත් දේවල් අඩු වෙනකොට තමයි. එහෙම නැත්තම් වෙන්නේ බැංකොක් නගරෙන් චීනෙන් ඒවා ගෙනල්ලා රෙදිපිලි තනි ව්‍යාපාරිකයෙක් ගැල්ල මුළු ලංකාවට මේව පුරවන්න ගන්නවා. එහෙම ගත්තොත් ආර්ථිකය කඩන් වැටෙන එක ආයි කතා කරන්නම දෙයක් නැහැ. ඒ නිසා මේ රට වැටලා තියෙන තත්ත්වය බොහොම අමාරුයි. මිනිස්සු ජීවත් වෙන්නේ දියුණු වෙන්න නෙමෙයි, මේ බිස්නස් එක පවත්වාගෙන යන්න. මේ කාලීනව මේ කරපු දේ ලොකු දෙයක්. නමුත් මේක ඡන්දගුණ්ඩුවක් වෙන්න බෑ. මුළු රටම අන්දන පමුණුවත් අන්දන්න එපා. මේ ව්‍යාපාරිකයන්ට මේ කරන්න පුළුවන් විදිහට මේ සහනේ දිගටම දෙන්න. මොකද මේක සාමාන්‍ය වෙන සැප පහසුකම් ගත කරන්න නෙමෙයි අපි කියන්නේ. මේ ව්‍යාපාර කරන මිනිසුන්ට මේ සහනය දිගටම දෙන්න, මේ රවට්ටන්න එපා. මැතිවන කාලෙදී විතරක් මේ තීරණ ගන්න එපා. ඕගොල්ලෝ ඒ ආයතනවල වීදම් අඩු කරගෙන කොහොම හරි රටේ නිෂ්පාදනයට දායක වෙන මේ අහිංසක මිනිස්සු ගැන හිතලා මේ විදුලි බල අඩු කරලා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.